පෙරරෙක් කොළහයි වෙනඩි 31යි ඔබ ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවය සමගින්. අදට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සංස්ථාවක් බවට පත්වී වසර 51ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දැන්. කතා කරමි ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම සිංහල නිවේදකයා DM කොළඹගේ ප්‍රථම නිවේදක මඩුල්ලේ ප්‍රතාපවත් හඬ තේවිස් කුරුගේ. මට හොඳට මතකයි මුලින්ම මම ගුවන්විදුලි ආයතනයේ රැකියාවට ආපු දිනේ දවසට අපි ඒ ස්ථානෙට ගිහුවේ කොළඹ ගුවන්විදුලි සේවය කියලා. ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදන කලාවේ සදාතනික හඬ සිරිල් රාජපක්ෂ. අපරාධංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ සඳහා විමසිල්ලෙන් සිටිනසේ තම නිලධාරීන්ට දන්වා ශ්‍රාවක සංනිවේදන පරතරය ලංකල දයාබර හඬ ප්‍රේමකීර්තිද අල්විස්. අවිශ්වසලව හාහපුරා කියලා මේ වික්ටර් රත්නායක ගායනා කරලා තියෙන අලුත් ගීතයක් සවන්වමු කරමු. සංගීත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව 1925 දෙසැම්බර් 16 වනදා ලාංකීය නිල ගුවන්විදුලි සේවය ලෙස ආරම්භ කළ දකුණු ආසියාවේ මුල්ම ගුවන්විදුලියේ වත්මන් නාමයයි. ජාතික ගුවන්විදුලිය නැමැති දෙවන්ත වනස්පතියෙහි මුල්, කඳ, අතු, ඉති, මල්පල, පැල සියල්ලෙහිම සුසංයෝගී මහාර්ග ජනතා මෙහෙවරක සැබෑ දර්ශනයක් අපමාණෙහි මැවි මැවි පෙනෙනු නුවණුමානයි. එහි අභිමානීය ශ්‍රී ලාංකීය ජනතා හදවත් තුළ සදාදරණීය මතක සිතුවම් පෙළක් නිර්මාණය කර තිබෙනවා. ගුවන්විදුලිය නිල වශයෙන් අප රටෙහි ආරම්භ වී ඇත්තේ 1925 දෙසැම්බර් 16 වනදා වුවත් නිල නොවන ගුවන්විදුලි සේවයක අප අඩිතාලම ගමා ඇත්තේ 1924 ජූනි 27 වනදා. මෙහි නිර්මාතෘවරයා ලෙස ඉතිහාසයට එක්වන්නේ බ්‍රිතාන්‍ය ජාතික එඩ්වඩ් හාපර් නම් විදුලි සංදේශ ඉංජිනේරුවරයා. ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කර වසර දෙකක් ඉක්මයක්ම 1927 දෙසැම්බර් මාසයේ කොළඹ යුනිවර්සිටි කොලීජියේ පවත්වාගෙන ගිය ගුවන්විදුලිය ටොරින්ටන් චතුරස්‍රයේ පැරණි රෝහල් ගොඩනැගිල්ලට ගෙනාවා. ඉන් පසුව ටොරින්ටන් චතුරස්‍රයේ තාක්ෂණික උපකරණ සහිත පාලක මැදිරි සහ විකාශන මැදිරි ඉදිකරමින් එයට නව ජවයක් ලබා දීමට සමත් වුණා. මේ DM කොළඹගේ මහතාගේ කටහඬයි. සාමාන්‍යයෙන් මට මතක හැටියට 922 විතර වන විට මේ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සමාගම එහෙ ගුවන්විදුලිය පටන් ගත්තා. ඉතින් මෙහි ටිකක් යමක්කමක් දන්න වැඩිපුර සල්ලි තියෙන කීප දෙනෙකුට තමයි ඒක අහන්න අවස්ථාව සැලසුනේ. ඊට පස්සේ ලංකාවෙත් මේක පටන් ගන්න ඕන කියලා කාතරත් උනන්දුවක් ඇති වුණා. 923 විතර තමයි කරලා තියෙන්නේ අත්හදා බැලීම්. මොහොම අත්හදා බැලීම් බලලා මෙහි හිටියා ලංකාවේ. එතකොට මේ සුදු පාලකෝ ඉන්න කාලේ සුදු මහත්තයෙක් හිටියා, ඊ හාප කියලා ඉංජිනේරු මහත්තයෙක්. ඒ මහත්මයා අපේ ඉංජිනේරුවොත් එක්ක එකතු වෙලා විකාශන යන්ත්‍රයක් හදලා තියෙනවා, ට්‍රාන්ස්මිටර් යන්ත්‍රයක්. ඒක හදලා තියෙන්නේ මේ සුම්බුන් වලින්, එක එක ওই නැව් වලින්, අර මේ වෑන් ගිලිච්ච නැව් වලින්, අර මේ ජර්මන් යුද්ධ නැවක් පළමු ලෝක සංග්‍රාමයේදී ගිල්ලවපු එම්ඩන් කියලා, අන්න ඒකේ කෑලිත් හම්බුණා කියලා කියන්නේ. ඉතින් ඕවා සේරම අරගෙන හදලා අත්හදා බලලා අත්හදා බැලීම් හොඳයි. ඉතින් ඇත්ත වශයෙන් නිල වශයෙන් ගුවන්විදුලිය පටන් ගන්න තියෙන්නේ 1925 දෙසැම්බර් 16 වෙනිදා. කොළඹ සිට කතා කරමි. මේ පැයභාගය තුළ තැටි ආධාරයෙන් සංගීතයකි. ආරම්භයට බී එඩීර සිල්වා විසින් ගායනය කෙරුණු විසේහි විස සදනා ලෝකී. විසේහි විස සදනා ලෝකී.
ලංකා ගුවන්විදුලි සේවය ලංකා ගුවන්විදුලි සංස්ථාවක් බවට 1967 ජනවාරි 5 වනදා පත් වුණා. මේ ඒ බව එදා ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රචාරයට එක් වූ අවස්ථාව. ලංකා ගුවන්විදුලි සේවය අද ලංකා ගුවන්විදුලි සංස්ථාව බවට පත් වෙයි. අද සිට ලංකා ගුවන්විදුලියේ සියලු කාර්යයන් ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතට පත්වන අතර මින්පසු සියලු ප්‍රචාරවලදී කාර්යාලයේ හැඳින්වීම වන්නේ ලංකා ගුවන්විදුලි සංස්ථාව යන්නයි. මේ ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවයයි ලංකා ගුවන්විදුලි සංස්ථාව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවය පිළිබඳ විස්තර විවේචනයක් දැන් ප්‍රචාරය කරමු. ආයුබෝවන්. යුකේන් යුකේට ජාතියේ රටවල ඉතිහාසය දෙස බලන විට ඒ ජාතියට රටට ආරම්භ විය හැකි උද්දාම විය හැකි ශ්‍රේෂ්ඨ අවස්ථා ගණනාවක් දකින්නට පුළුවන්. ගුවන්විදුලි වංශකතාව තුළ ඉතාම දීප්තිමත් යුග ගණනාවක් සටහන් වනවා. 1950-60 දශකයේ නව වැඩසටහන් රැසක් සමග ගුවන්විදුලිය නවමු මගකට යොමු කළා. ඉතිහාසයේ සඳහන් මෙම කාලය තුළ ආධුනික පැය අග්නිදිග ආසියා සේවය ආරම්භ කිරීම, සිංහල මාසික රැකුම, මාර්ගකින්ද, මෛත්‍රී චින්තා, ශාස්ත්‍රීය සේවය ආරම්භ කිරීම, මේ ගැන සිතන්න බුද්ධි මණ්ඩලය වැනි වැඩසටහන් ඉදිරිපත් කළා. පී වැලිකල මහතා ගුවන්විදුලියට සම්බන්ධ වීම, ගුවන්විදුලි නාට්‍ය ශිල්පීන්ගේ රැස්වීමක් පැවැත්වීමද මේ යුගයේදී සිදු වුණා. එච්.එම්. ගුණසේකර මහතා, සරත් විමලවීර මහතා, කරුණාරත්න අබේසේකර මහතා, චිත්‍රානන්ද අබේසේකර මහතා වැනි ප්‍රවීණ ගුවන්විදුලි නිවේදකින් ගුවන්විදුලියට බැඳින්නේ 1950-60 දශකය අතර. කුලසිරි අමරතුංග මහතා, මඩවලේ ස්රත්නායක මහතා, විචිත්‍රනන්ද මැණික්දිවෙල මහතා වැනි ගුවන්විදුලියේ විවිධ අංශ නියෝජනය කළ ප්‍රවීණයින් ගුවන්විදුලියට සම්බන්ධ වන්නේද 1950-60 දශකයේ තුල. එවක ක්‍රමික ගුවන්විදුලි සේවයක් ආරම්භ වීමත් සමග ආගමික වැඩසටහන සඳහා ප්‍රමුඛතාවක් හිමි වුණා. ගුවන්විදුලියේ ආරම්භක යුගයේ සිට බාහිර විස්තර ප්‍රචාර සිදු වූ බවට බොහෝ සාක්ෂි හමු වෙනවා. සිරිපාමලුවේ සිට මුල්වරට ගුවන්විදුලි විස්තර ප්‍රචාරයක් ගෙන හැම එතරම් තාක්ෂණයේ නොදියුණු ඒවකවානුවේ අතිශය විශ්මිත කාර්යයක්. සිරිපාමලුවේ සිට මුල්ම ගුවන්විදුලි විස්තර ප්‍රචාරය ගෙන හැමේ ගෞරවය හිමිවන්නේ එවක් ප්‍රවීණ නිවේදකයෙකු සිටි ආනන්ද සරත් විමලවීර මහතාටයි. පළමු වරට සමනල සිරිපාමලුවේ සිට ඔබට අමතන මේ ස්වර්ණමය අවස්ථාව, මේ මංගල අවස්ථාව ලංකා ගුවන්විදුලි ඉතිහාසයේ නොමැකෙන අකුරින් ලියවෙන බව අප මුලින් මතක් කරන්න කැමතියි. මා ඊයේ රාත්‍රියේ කුටුවේ දුම්රිය පළෙන් දුම්රිය නගරයේ සිට දුම්රිය පිටත් වූ ස්ථානයේ සිට අවසානය දක්වා ලක්ෂ්මතුන් වන්දනාකරුවන් නුනාසා නැගූ සාධුකාර නාදයේ මගේ දෙතවන් තුළ තාමත් රැවටිල් රැවටෙනවා. සරණය සමන්ගිරි වර්ණවාදී කයිපොත්වල කවි ඒ සටත් පිරිසින් නොනස්වා ගායනා කරනු ලැබුවා. අද පාන්දර 4ට පමණ සතහවස් පිරිස එක වර්ෂම මහා නිල් සාදු පාරෙන් පටන් ගත්තා. ගුවන් විදුලි කුමරි නනින් සරින් සපිරි, ගුවන් විදුලි කුමරි නනින් සරින් සපිරි. ඉතිහාසයේ ඉතා වැදගත් ගුවන්විදුලි ශිල්පීන් රාශියක් සිටියත් UAS පෙරේරා හෙවත් සිරි අයියා කියලා කියන්නේ ඉතාම සුවිශේෂී චරිතයක්. 1941 ජනවාරි 7 වෙනිදා ළමා පිටිය මෙහෙවීම සිරි අයියා විසින් ආරම්භ කරලා තියෙනවා. Yeah.
දැන් සිරියයා කියලා කියන්නේ නාලන්දා විද්‍යාලෙන් බිහිවෙච්ච ළමා පිටියේ මුලින්ම විරුදු ගායනා සඳහා ඉදිරිපත් වුණු ශිෂ්‍යයෙක්. මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහත්මයාගේ ඉල්ලීම පරිද්දමයි ඔහු මේ කටයුත්තට ඉදිරිපත් වෙන්නේ. මෙම ළමා පිටියෙන් පසුව කරුණරත්න අබේසේකර, ඍජ්වේ තිලකරත්න, වෛද්‍ය හඩ්සන් සිල්වා, එවැගේම වෛද්‍ය උපාලි රංජිත් විජයවර්ධන, හෙන්රි ජයසේන, තලංගම ප්‍රේමදාස වගේම ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, චිත්‍රානන්ද අබේසේකර, සොලමන් අල්ලිස් වගේ කලාකරුවන් ජාතියට දායාද කළ තෝතැනක් බවට පත් වුණා. ආයිබෝවන් නංගි මල්ලි, අද සිට අපි ආරම්භ කරන අලුත්ම ළමා වැඩසටහන රත්න සභා මණ්ඩපයයි මේ. ඔව්, ලස්සන මල් වසන්ත කාලේ එළඹිලා දැන් සිංහල අලුත් අවුරුද්දත් උදා වෙනවා හෙට අනිද්ද. ඒකම අපිට ඊළඟ මාසෙදී වෙසක් සමය උදා වෙනවා. සන්තෝෂේ, ඇත්තම කිව්වොත් එහෙම මටත් වැඩිය මාවත් වැහෙන තරමට ලිපි ගොඩාක්, ලිපි මල්ලක්, ලිපි රාශියක් අපිට ලැබිලා තිබුණා. මගේ උසට ලිපි ලියුම් තිබ්බා කිව්වොත් එක පිටේක තිබ්බාම ඒක බොරුවක් නෙමෙයි, ඒක ඇත්තක්. ඉතින් මට ලොකු ප්‍රශ්නයක් වුණා ඇත්ත වශයෙන්ම නංගි මල්ලි, මේ ලිපි වලින් කොයි එකද කොයි අන්දමින්ද තෝරගන්නේ කියලා. ඉතින් මම ඉතර කොටසක් පමණක් තෝරගෙන අනිත් කොටස තියාගත්තා. අපි විටින් විට ඉදිරියේදීත් මේ සෑම ඍදාවක අපි මුණ ගැහෙන නිසා ඒ මුණ ගැහෙන අවස්ථාවලදී එයින් එකින් එක තෝරා බේරා ඉදිරිපත් කිරීමට නංගි මල්ලට වැදගත් වෙන විෂයන් ඇතුළත් ලිපි රචනා ආදියට ප්‍රමුඛතලක් දීම සඳහා. හොඳයි. ඒ ඔබ සවන් දුන්නේ ප්‍රේම කීර්ති දල්විස් එවකට ළමා පිටියේ රත්න සභා මණ්ඩපය මෙහි වූ අවස්ථාව. ගුවන් විදුලි කුමරී නනින් සරින් සපිරි, ගුවන් විදුලි කුමරී නනින් සරින් සපිරි. 1963 දෙසැම්බර් මාසේ 15 වෙනිදා ආරම්භ වූ හඳමාමා වැඩසටහන මේ දක්වා අඛණ්ඩව ප්‍රචාරය වන තවත් වැඩසටහනක්. ලොව ගණඳුරු දුරු කරන්න ගුණ නුවණට මග පෙනෙන්න පුංචි අයට දැනුම දෙන්න හොඳ මාමට සවන් දෙන්න. විකට වැඩසටහන් එවක අතිශය ජනප්‍රිය වූ වැඩසටහන් වුණා. එවක විකට ශිල්පීන් අතර දොන් බෙනඩික්, වින්සන් වීරසේකර, හැරියට් සුරවීර, ජෝෂප් සෙනවිරත්න, එදි ජයමාන්න කැපි පෙනෙන ශිල්පීන් වුණා. වේලවහතමරයි මේ ලංකා ගුවන් විදුලි සේවයයි. සභාවක් මැදෙහි රංග දැක්වෙන විහිළු තහලු රචනය කොට ඉදිරිපත් කරන්නේ HD විජේදාසයි. මනමාලයාගේ පාර්සේ බරකරත්තෙන් එකයි ඩෝල් රාවිකින්ය කාරයෝ දකුණ්‍ය තකතෙයි දකුණ්‍ය තකතෙයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ප්‍රධාන සම්පත් අතර ගුවන්විදුලි ගීත සහ වැඩසටහන් මූලිකත්වයේ ගන්නවා. 87 වසරක ගමන් මගේ විවිධ සංදිස්ථානවලදී මේ සම්පත් ගුවන්විදුලියට හිමි වූ නිසාම ඒවා සංරක්ෂණය කිරීම සඳහා තැටි සහ පටි ගවඩාවක් මෙන්ම
සංරක්ෂණ ඒකකයක් ගුවන්විදුලි පුස්තකාලය සතු වෙනවා. වර්තමානයේ සොයා ගැනීමට නොහැකි දුර්ලභ ගණයේ හඬපට වගේම වැඩසටහන් ආරක්ෂා කිරීමේ පුරෝගාමී මෙහෙවර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් ඉටු කර තිබීම දැයි දූ දරුවන්ට වගේම අනාගත පරපුරටත් බොහොම වටින මෙහෙවරක් බවට පත් වෙලා තිබෙනවා. දැන් අප ඔබව ගෙනියන්න හදන්නේ හරි අපූර්ව චාරිකාවක්. ඔබ කල්පනා කරයි මේ චාරිකාව මොකද්ද කියලා. මේ ගුවන්විදුලි අතීත චාරිකාවක්. බලන්න මේ තේමා වාදන ඔබට හුරු පුරුදුද කියලා. ඔව්, ඔබ ඒ සවන් දුන්නේ එවක සම්පාදක තෝරයි වැඩසටහනේ තේමා වාදනයේට. දැන් අප අහන්නට සූදානම් වන්නේ එවක ගුවන්විදුලි රඟමඩලේ තේමා වාදනය. ගුවන්විදුලි රඟමඩල. අද ලක්ෂ්මී දිසානායක ලියූ නාට්‍යය. හිරින් පැන්න මිනිහ. මුවන් පෙරස්ස කියලා කියන්නේ හරි අපූරු ගමක්. එහෙම නේද? හැබැයි ඒ ගම මුලින්ම ඉදි වුණේ අසන ඔබගේ ගුවන්තලාවේ. මේ ගුවන්විදුලියේ මුවන් පැලස්ස ගුවන්විදුලි නාට්‍යයේ තේමා වාදනය. මේ තේමා වාදන ගැන කතා කරද්දී වෙළඳ සේවා තේමා වාදන ගැනත් කතා නොකරම බෑ. මේ වෙළඳ සේවයේ උදෑසන විකාශය ආරම්භ කළ අරුණ කිරණ තේමා වාදනය. මේ අසන්නන්ගේ ඉල්ලීම් තේමා වාදනය. නිවේදක තෝරයි තේමා වාදනයයි මේ. බලන්න මధుරසාංග තේමා වාදනය ඔබට මතකද කියලා. නවසේ 50 වර්ෂයේ සිදු වූ තවත් සුවිශේෂ සිදුවීමක් වන්නේ ගුවන්විදුලියේ වෙළඳ සේවය ආරම්භ කිරීමයි. මේ සඳහා පුරෝගාමි වූයේ ඔස්ට්‍රේලියානු ජාතික ක්ලිෆඩ් ආර් ඩොට් මහතායි. මේ පිළිබඳව රටේ විවිධ කොටස් අතර විරෝධයක් මතුවේ උසස් රසවින්දනය වෙළඳ අරමුණෝස්සේ යටපත් වේ යන බියනි. කෙසේ වෙතත් වෙළඳ සේවය මුල් යුගයේ බොහෝසේ හින්දි ගී ප්‍රචාරය කළ අතර ජනප්‍රිය සිංහල ගීතද බොහෝ විට ප්‍රචාරය කළා. ගුවන්විදුලි වෙළඳ සේවයෙන් බිහි වූ ශිල්පීන් අතර එච් ආර් ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්. වෙළඳ ගුවන්විදුලියේ නිවේදකයන් අතර ආර්යදාස පීරිස්, කරුණරත්න අබේසේකර, ලලිත් එස් මෛත්‍රීපාල, රැඩි රණසිංහ, චන්ද්‍රා වයමන් යන අය කැපිපෙනෙන චරිතයි. අද මේ වර්ෂ සහභාගී වනවා
මිනිස්්‍ය මණ්ඩලේ වසයෙන් පෙනී සිටිනවා කාර්යාලයෙන් සරත් කිමලබීර, එන් පසුව සැල්ලි වීරසිංහ, වික්ට ඔලිවද සිල්බා සහ චන්ද්‍රාපරියලා නෝනා මහත්තයෝ. එවක ගුවන්විදුලි ප්‍රචාරය වූ වෙළඳ දැන්වීම් තරමක් උසස් මට්ටමක පැවති බව කිව යුතුයි. විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ වෙළඳ ප්‍රචාර කිරීම පිළිබඳව කිසිදු අත්දැකීමක් නොමැති වුවද එම කටයුතු ප්‍රශස්ත මට්ටමින් පැවති බව සඳහන් කිරීමට කැමැති. කතා කරන බෝනික්කෝ, ගීත ගයන සමනලයෝ, වැනිය නොහැකින් එක විසිතුරු නන්දයි ගස් දොරින් දොරට. සීත සුළඟ ඇඟට වැදෙයි, තඹුරු බඹරු ගීත ගයයි, පුංචි අතට තෑගි ගුඩ, පුංචි හිතට සතුට ගින්න, පුංචි පයට DSI. මව්වරුනි මේ අහන්න අහන්න, ඔබේ මිතුරි පොත කියවන්න. බොන්න ඔබ සෞඛ්‍ය සම්පන්නව තබන ගොටුකොළ, එක්වර ශක්තිය ගුණය දෙන හොඳ පානයක් ගොටුකොළ. ගහනවා ගහනවා තව හයියෙන් ගලේ ගහනවා. අනේ අයියා, කොච්චර ගලේ ගැහුවත් නූල් ටික යනවා, කුණු ටික එහෙම්මමයි. මේ ඇඳුම තම්බලත් ගත්තා. අපෝයි තම්බන්නේ පාරේදී සායම ඉහිරෙනවා, නූල් දිරනවා, මැද්දාම කහ ගැහෙනවා. ඕකනේ කියන්නේ තාට භාෂ බංගන්න කියලා. බැංකුවත් අපේ ගාමිය, බැංකුවත් අපේ ගම්මානෙට නව එළියක් දෙන්නේ. ගොවිපලටත් අපේ, ගම්මලටත් අපේ, සිතුම් පෙතුම් ඉටු කර දෙන්නේ. දුම්බෙටි සඳහා විරඳ ප්‍රචාර ලබා දීමට ඒ යුගයේ අදමින් වාරණ තිබුණේ නැහැ. මාමයි බේනයි කාටද මොකටද දාන්නේ ඔය හැටි තොරොට්ටු, බෙදා හදාගෙන ඔන්නට බැරුවද අලුත්ම මහජන සුරුට්ටු. පංකාදුයි මල් හතයි හරි රසයි. මෙවැනි විශිෂ්ට ගණේ නිර්මාණද විරඳ දැන්වීම අතරින් හමු වෙනවා. දනා පමන දෙනා දරු සුරතල් බලති මනා. දරුවන් සකි බරක් නොවූ කල ඔබේ නිවස සිරිදේවිගේ වාසල. යුග දිවියේ කරදර කඳ බර නැති සඳ, වන්ටත් දිගුරුන්ටත් වාසනා. ලංකා ගුවන්විදුලිය මගින් ආසියානු අසන්නන් සඳහා හින්දි සේවයක් ආරම්භ කිරීම ගුවන්විදුලි ඉතිහාසයේ කැපිපෙනෙන සිද්ධියක් වෙනවා. හින්දි සේවයේ ආරම්භ වූයේ 50 දශකයේදීමයි. යේ ශ්‍රී ලංකා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් කා විදේශ විභාග හේ ආප හමරා යේ කාර්යක්‍රම ෂෝට් වේව් 25 මීටර බෑන්ඩ් මේ 11905 ඔර 41 මීටර බෑන්ඩ් මේ. ආසියාවේ විශාලතම තැටිපටි පුස්තකාලය හිමි වී තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට. ඉන්දීය ගුවන්විදුලි පවා නොමැති හින්දි ගීත සංචිතයක් හින්දි භාෂා පුස්තකාලයේ සුරක්ෂිතව තිබෙනවා. teri pyari pyari surat ko kisi ki nazar na lage chashme baddu. හින්දි සේවයේ ආරම්භ වීමත් සමගම ආසියානු අසන්නන් අතර ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ප්‍රචලිත වෙන්නට වුණා. ඒ අනුව 1951 මාර්තු මාස 12 වෙනිදා වෙළඳ ගුවන්විදුලියේ අග්නිදිග ආසියා සේවය ආරම්භ වුණා. එක්වර වෙන වෙනම සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා වෙළඳ සේවාවන් ප්‍රචාරය කිරීම ආරම්භ වුණේ 1953 අප්‍රේල් මාසේ 8 වෙනිදා. ශ්‍රවණ තත්ත්වය පිළිබඳව සමීක්ෂණය කිරීම සඳහා ශ්‍රවණ පරීක්ෂණ ඒකකයක් පිහිටවීම සිදුවේ 1956 ජූලි මාස 2 වෙනිදායි. 1959 අගෝස්තු මාසේ 15 වෙනිදා මුස්ලිම් සේවය දෙමළාංශයෙන් වෙන් වී වෙනම අංශයක් වශයෙන් ආරම්භ වුණා. සන්ධ්‍යා සේවය නමින් නවතම සේවාවක් 1963 පෙබරවාරි මාස 4 වෙනිදා ආරම්භ වුණා. යුරෝපා සේවය ආරම්භ වුණේ 1963 සැප්තැම්බර් මාසේ 2 වෙනිදා. 1979 අප්‍රේල් 12 වෙනිදා අප සතු ප්‍රථම ප්‍රාදේශීය සේවාව හැටියට රජරට සේවය ආරම්භ වුණා.
කාගේ සිත් ඇද බැඳගත් වැඩසටහනක් වුණු මහාචාර්ය ජේ.බී. දිසානායකයන් මෙහෙවූ තුම්පත්රට පළමු වැඩසටහන 1979 ඔක්තෝබර් මාසේ පළමුවනදා රාත්‍රී 8ට ප්‍රචාරය වුණා. තුම්පත්රට අද තුම්පත්රට නිර්මාණයට ජේ.බී. දිසානායක. ගුවන් විදුලි කුමරී නැනින් සරින් සපිරි, ගුවන් විදුලි කුමරී නැනින් සරින් සපිරි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය රම්‍යාවන්ගේ විසින්. ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. 79 වසරක ගුවන් විදුලි ඉතිහාසය තුළ අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයට අඛණ්ඩ ශ්‍රාවක ප්‍රසාදයක් දිනා ගැනීමට හැකිවීම ඊට හොඳම උදාහරණයයි. කාලෙන් කාලයට මේ රටේ දෝලණය වන දේශපාලන ප්‍රවාහයන්ට මුහුණ දෙමින් වැඩි මහජන ඡන්දයෙන් පත්වන රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලව රටේ සංවර්ධන කටයුතු පිළිබඳව ප්‍රමුඛතාව දී කටයුතු කිරීම රාජ්‍ය ගුවන් විදුලියක ස්වභාවයයි. අපිදු ජාතික ගුවන් විදුලිය ලෙස ප්‍රවෘත්ති ප්‍රකාශ වඩාත් ස්වාධීන ලෙස සමබරව ඉදිරිපත් කිරීමට කැප වී සිටින්නෙමු. මේ බර්ටිගල හිටියව මහතා මාංශයෙන් වැඩ නොකරන සුළු පිරිසක් අතර පවත්න ආයුධම් වැඩ කිරීමට සමත් ධෛර්යමත් ගොවීන් අතරපත් කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම ආයුධම් මාත්‍යෙක් ටිකොබ්බෑ කඩුව මහතා ඊයේ දොම්පේදී ප්‍රකාශ කළේය. කිරිනිවැල වැකේදී කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන කෘෂි සේවා මධ්‍යස්ථානයේ විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතමින් කතා කළ කොබ්බෑ කඩුව මහතා ගොවින්ට අවශ්‍ය මුදල්, ගොවි උපකරණ, පොර ආදිය කලට වේලාවට සැපීමට රජය නිතරම බැඳී සිටින බවද කීය. මේ සිරිල් රාජපක්ෂ මහතා ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් සන්නද්ධ සංවිධානයේ කෙරෙහිව දැඩි සම්බාධක පනවීමේ සූදානමක්. ඩොලර් 52 කෝටි 60 ලක්ෂයක සමාජික මුදල් ගෙවීම රටවල් 50කින් පැහැර හැර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. ප්‍රේමකීර්තිද අල්ලිස් මහතායි මේ. බිරිඳකම සහ රැකී රක්ෂා විරහිත ප්‍රශ්නය පිළිබඳව ශ්‍රී ලංකාව සැහැණ අවධානයක් යොමු කරන බව නව දිල්ලියේ පිහිටි ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත විලියම් එම් ගිල්මාටින් මහතා පවසයි. සෑම උදෑසනකම නෑදෑයෙකු ලෙස ගෙදරට එන ගුවන්විදුලි මිතුරා තම මෙහෙවර ඉටුකොට ඔබෙන් සමුගන්නා විට හෙට හමුවෙමු. එසේත් නොමෙතනම් ඔබට සුබ රැයක් වේවායි ප්‍රාර්ථනා කරන්නට අමතක කරන්නේ නැහැ. ඒ අපේ සම්ප්‍රදායයි. සම්ප්‍රදාය සමග නව්‍යත්වයට යන ගමනක ආරම්භයයි මේ. ජීව හරිස්චන්ද්‍ර, ප්‍රසන්න චන්ද්‍ර පණ්ඩාර, ඉඳුලිල් ජයවර්ධන සමග විජේමාපා ජයසිංහ. දැන් වෙලාව දහවල් 12යි. මේ ස්වදේශීය සේවය.